දේශනාව පකින්නක වර්ගයේ දේශනාවක් භාග්‍යතුන් වහන්සේ භද්දිය නුවර භික්ෂුන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදෙන දේශනාවක් නොකොට යුතු දෙය කිරීමෙන් තමන්ට ප්‍රයෝජනවත් දේ නොකිරීමෙන් ඒ වගේම සිහි මුලාවෙන් කටයුතු කිරීමෙන් තමන්ගේ භික්ෂු ජීවිතය සාර්ථක නොවන බවත් ඒ වගේම නිතර කායගත සතිය වැඩි වීම කළ යුතු දේ කිරීම නොකළ යුතු දේ නොකිරීම සිහිය ඒ වගේම සම්පජාඤ්ඤය නුවණ මේවා භාවිත කරමින් වාසය කරන භික්ෂුව තමන්ගේ නිවන පිණිස පත් වෙන බවත් භාගතුන් වහන්සේ දේශනා කළා දේශනාවට කාරණා වුණේ මේ භක්තිය නුවර භික්ෂුන් වහන්සේලා පිරිසක් තද කාලේ වුණත් විවිධාකාර භික්ෂුන් වහන්සේලා වාසය කරනවා ඒ අතර සමහරු බාහිර ආටෝපිය යුතු වාසය කරනවා බාහිරට පෙන්නුම් කරනවා ඇඳුමේ ඒ වගේම පාවිච්චි කරන ආම්පන්න වලින් ඒ විදිහට තමන් පරිභෝග කරන වෙනත් සිව්පසේ බාහිරට පෙන්නුම් කරන්න හදනවා අන්න එවැනි භික්ෂු පිරිසක් ඒ පත්තිය නුවර වාසය කළා විවිධාකාර ආකාරයෙන් ලස්සන පාවහන් යෝල වර්ග සකස් කළා එක එක තනකොළ වර්ග තියෙනවා ඒවා භාවිත කරලා ඒ කාලේ හැටියට ඉතින් ඒ විවිධ විදිහට ඒවා තමනුත් කරනවා ඒවා ලස්සනට වර්ණ පොවල සකස් කර ගන්නවා ඒ වගේම දායකයට කියන මෙහෙම කරලා දෙන්න මෙහෙම කරලා දෙන්න මේ විදිහට ඒ අය ලව්වත් ඒවා විවිධ ක්‍රමවලට කරවා ගන්නවා බොහොම උජාරුවට ඇඳ පැළඳගෙන යනවා විවිධ ක්‍රම වලින් කොල්ල කොලපත් ඔය වගේ එක එක ක්‍රම ඒවා ඉතින් අර සාමාන්‍යයෙන් එවකට භික්ෂුන් වහන්සේලාගෙන් බහුතරය නිවන උදෙසා කටයුතු කළේ ඒ අයට මේක පිළිකුලක් මේ අය තමන්ගේ ලොකුකම හැකියාව මේවා පෙන්වන්න මේවා භාවිත කරනවා මේ නිසා බොහෝ හොඳ භික්ෂුන් වහන්සේලා මේ ගරිහා කළා එපමණක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේට මේ බව දැනුම් දුන්නා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ භද්දිය නුවර මේ මෙන්න මේ වගේ භික්ෂු පිරිසක් වාසය කරනවා ඉතින් ඒ අයගේ මේ ක්‍රියාදාමය හොඳ නැහැ පිළිපොල් සහගතයි කියලා මතක් කළා බුදුරජාණන් වහන්සේ ඒ අයත් කැඳවල ඒ අයත් නිග්‍රහ කරලා මහණෙනි නුඹලා මේ කලයට යමක් කරන්න ඇවිල්ලා කරන්නේ වැරද්දක් කරන්නාවේ වෙන දෙයක් දැන් කරන්න වෙන දෙයක් ඒ නිසා නොකලොත් දෙයකුයි මේ කරන්නේ ඒ නිසා හරිතේ කරන්නයි කියලා අවවාද ලබා දෙලා කුඩා ධම්මපද දේශනාවකින් යුක්තව දේශනාවක් දේශනා කළා යං හේ කිච්ඡං තද පෙවිද්ධං අපිච්ඡං පණ කෛරතේ
උන්නලානං පමත්තානං තේ සංවර්ධන්ති ආසවා යේ සංච සුසමා රද්ධා නිච්ඡං කායගතා සතේ අකිච්ඡං තේන සේවන්තේ කිච්ඡේසා තච්චකාරිනෝ සතානං සම්පජානානං අත්තං ගච්ඡන්ති ආසවාති බොහොම සරල ගාථා දෙකක් යම් හිකින්චං තදපෙවිත්තං අකිච්ඡං පනකයරත තමන්ට කළ යුතු දේවල් මඟහරිනවා නොකළ යුතු දේවල් යෙදෙනවා ඒ වගේම උන්නලානම් පමත්තානං තමන් සිහියෙන් තොරව මාන ආදී වැඩෙන ආකාරයෙන් කටයුතු කරනවා තේසං වඩන්ති ආසව මෙන්න මේ අයගේ ආසව ධර්මතාවයන් වැඩෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ සංඛ්‍ය සුසමරද්ධා නිච්ඡං කායගත සති ඒකම හරි පැත්ත පෙන්වම් කරනවා භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් මනාකොට කායගත සති භාවනාව වඩනවා අකිච්ඡං තේන සේවಂತಿ කිච්ඡං සාත්‍යකාරිනෝ ඒ වගේම නොකළ යුතු දේ නොකර ඉන්නවා කළ යුතු දේවල් කරනවා සතානං සම්පජානනං අන්නේ වෙන්නේ අය හොඳට සිහිය නුවණවරු කරගන්නවා අන්නේ අය භාගතුන් ආදේශනා කරන අත්තං ගච්ඡන්ති ආසව ආසවයන්ගේ අවසානයට විනාශයට එයයිපත් වෙනවා ඒ ආසවයන් විනාශ කරගන්න කළ යුතු දේවල් කරන්න ඕනේ ඒ වගේම නොකළ යුතු දේවල් මඟහරින්න ඕනේ සිහිය නුවණ භාවිතා වෙන්නට ඕනේ නිතර කායගත සති ආදී භවනාවන් ඇසුරු කරන්න ඕනේ මේ වගේ කරුණු ටිකක් එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඉතින් මේ දේශනාවේ අනුව අපි බලන්නට ඕනේ අපිට කළ යුතු දේවල් මඟහරිනවා නොකළ යුතු දේවල් කරනවා මොකද්ද මේ කළ යුතු දේවල් මඟහැරීම නොකළ යුතු දේවල් කිරීම විසු ජීවිතේ බලන්න තමන්ට දවසේ මේ සිහිය වඩන ආකාරයට සමාධිය වඩන ආකාරයට නුවණ වඩන ආකාරයට දවසේ තමන් මේ කටයුතු කරන්න පුළුවන් සීලය හොඳට පිළිපදපද ටික ආරක්ෂා කරගන්නවා කෙලෙස් ධර්මයන් දුබල වෙන ආකාරයට කටයුතු කරගන්නවා ඒ වගේම ගුණාංග වඩන ආකාරයට කටයුතු කරගන්නවා මේ තමයි කලයුත්ත නකලයුත්ත තමන්ගේ ගුණාංග අඩු වෙන ආකාරයට ලෝභය ඒ වගේම රාගය දේශය මෝහය මාන්නය මේව වැඩෙන ආකාරයට දවසේ කටයුතු කරනවා මෙහෙම කරනවා නම් ඒවා නකල යුතු දේවල් ඒක තමන්ට අත්හදා බලන්න පුළුවන් තමන්ට ගිය සතිය හරි ගිය මාසෙ හරි තමන්ගේ මනස දිහා බලහම තමන්ට වෙනස දැක ගන්න පුළුවන් තමන්ගේ ලෝභය ඒ වගේම මාන්නය ඒ වගේම දේශය ආදී මේ කෙලෙස් ධර්මයන් කලින්ට වඩා අඩු වෙලාද වැඩි වෙලාද කලින්ට වඩා වැඩි වෙලා නම් අපි නොකල යුතු කුයි කරලා තියෙන්නේ කලින්ට වඩා දැන් ලෝභය වැඩි කලින්ට වඩා දැන් රාගය වැඩි මාන්නය වැඩි දේශය වැඩි එහෙනම් අපේ වැරදිමක් වෙලා තියෙනවා අපි කල යුතු මඟහැරලා තියෙනවා නොකල යුතු අප කරලා තියෙනවා යම් කෙනෙක් මේ විදිහට තමන්ගේ වික්ෂ ජීවිතය නිතර කුසල් දිට වඩන්න උත්සාහවත් වෙනවා කල යුතු දේ නිතර කරන්න උත්සාහවත් වෙනවා සීලය හොඳට ආරක්ෂා කරගන්නවා ගුණාංග හොඳට පුහුණු කරවා ගන්නවා මේ විදිහ දවසේ තමන්ගේ ගුණාංගත් එක්ක ජීවත් වෙන්න උත්සාහවත් වෙනවා මාසය දෙකක් ගිහින් බලනකොට තමන්ට පේනවා රාගය අඩු වෙලා ලෝභය අඩු වෙලා දේශය ගොඩක් අඩු වෙලා මාන්නේ ගොඩක් අඩු වෙලා අන්න ඒක තමයි කල යුතු දේ ඉතින් මේ මාර්ග දෙක තමන් හොයා ගන්න ඕන තමන් අත්හදා බලන්න ඕන නිතර නිතර ආවජනා කරන්න ඕන නිතර නිතර ප්‍රතිසහ කරන්න ඕන මේ දහම් මඟ මං අනුකමනය කිරීම නිසා මගේ ජීවිතේ මොකද්ද වෙච්ච වෙනස මං නිකාම නිකම් මේ සිවුරක් දරාගෙන මේ කෙස් ටිකක් බාගෙන ඔය භික්ෂු ස්වරූපයකින් වාසය කරන කෙනෙක්ද එහෙම නැත්නම් මේ කෙලෙසයන් අඩුවටපත් වෙන කෙනෙක්ද තමන් ආවජනා කළ බලන්නට ඕන අන්න එහෙම ආවජනා කළ බලනකොට තමන්ට දැක ගන්න පුළුවන් වෙනවා කෙලෙස් ධර්මයන් ටිකෙන් ටික අඩු වෙනවා තමන්ගේ හොඳ ගුණාංග ටිකෙන් ටික ශක්තිමත් වෙනවා ඒක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි එහෙම නොවෙනිච්ච කෙනා අපි දන්නවා මහානක මේ දිගට ඉන්නේ නැහැ මොකද ඉන්න බෑ ඒක කොහොමත් ධර්මතාවයක්
අරමතාවයක් ලෝභය වැඩි වුණත් රාගය වැඩි වුණත් ඉන්න බෑ. ඒත් රාගය වැඩි වෙනකොට ඒ රාගය හා සම්බන්ධ අරමුණු සම්බන්ධ වෙන කොහෙන් හරි ඒ හරහා විසුද්ධ විනාශ වෙනවා. දේශය වැඩි වුණත් ඉන්න බෑ. ඒකිනුත් තමයි අසහනකාරී වෙලා ඒ හා සම්බන්ධ අරමුණු වැඩි වෙලා ඒකිනුත් විසුද්ධ විනාශ වෙනවා. මාන්නය වැඩි වුණත් ඒකිනුත් ඉන්න බෑ. මාන්නය නිසා අන් අයත් එක්ක සංසන්දනය වෙන්නේ නැහැ. ඒ නිසා විසුද්ධ විනාශය යනවා. මෙන්න මේ කාරණා නිසා තමයි තේරුම් ගන්නට ඕනේ රාගය අඩු වෙන මාර්ගය, දේශය, ඒ වගේ මාන ආදී දේවල් අඩු වෙන මාර්ගය අපි අනුගමනය කරන්න නිතර උත්සාහවත් වෙන්න ඕනේ. එතකොටයි ආශ්‍රව ධර්මයන් නොවැදී යන්නේ. එතන මේ ආශ්‍රවයන් වැඩිවීමක් ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. මොනවද මේ ආශ්‍රව? ආශ්‍රව තමන් ගාව තියෙනවද කියලා බලන්න. තමන්ගේ ජීවිතය ඇතුලේ මේ ආශ්‍රව තියෙනවද කියලා බලන්න. හැම කෙනාටම තියෙනවා ආශ්‍රව කියලා. ඒ ආශ්‍රව කියලා කියන්නේ වැකිරෙන ස්වභාවයක් තියෙනවා. දැන් බලන්න මට රාග අරමුණක් ආවා. මේ රාග අරමුණ ආවට දැන් එතනදී මේ රාග අරමුණ ඇති නැති වුණාට ඊළඟට අර රාග අරමුණක් ආපු ගමන් අරමුණ ටික අතෙන් දෙක්කහුව වෙනවා. දැන් රාග අරමුණක් තිබුණා. තව චුට්ටකින් මොන දේක අමතක වෙලා ගියා. ඊළඟට අපි දැක්ක රාග අරමුණක් ආපු ගමන් අර ආශ්‍රව ටික අතෙන් දෙක්කහුව වෙන අර වැගිරීම තියෙන හින්දා. ඒ වගේම මාන අරමුණක් එනවා. ඒ මාන අරමුණත් එහෙමයි. ඒ මාන අරමුණත් අර වගේම වැගිරීම තියෙන. ඒ වගේ කෙලෙස්යන්ට ඔක්කොටම තියෙනවා. මෙතන ප්‍රධාන වශයෙන් ආශ්‍රව හතරක් අපිට පෙන්වන්න කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. ඒ කාමයන් පිළිබඳව ආශ්‍රයන් වැගිරෙනවා. භවයේ පිළිබඳව ආශ්‍රයන් වැගිරෙනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, හොඳ ආත්ම භව. දිඨාශ්‍රව වල දෘෂ්ටිනුත් එහෙමයි. ඒක හිතේ දිගින් දිගට පළපදියම් වෙනවා. අරමුණක් ආපු ගමන් පළපදියම් වෙනවා. අවිජ්ජාශ්‍රව මෝහයත් මුලාවත් අනුවණකමත් ඒ විදිහමයි. මෙන්න මේ ස්වභාවය ඇති ගුණාංගයට කියන ආශ්‍රව කියලා. හරියට දැන් අපි ගත්තොත් අපි කුණු ගොඩක් තියෙනවා. ඉතින් මේ කුණු ගොඩක් තියෙන්නේ කුණු දැන් කුණු නැත්තම් දියර වැගිරෙන ජරාවටපත් වෙච්ච කඳ ගහන මේ කුණු වලක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ආශ්‍රව කියන එකත්. ඒ කඳ ගහන කුණු වෙච්ච වලක් ආශ්‍රව කියන්නේ. ඒ කුණු වලේදී දැන් යමක් මතුවෙනවා. මතුවෙනකොට අර කුණු ගලත් එක්ක තමයි මතුවෙන්නේ. අන්න ඒ වගේ තමයි ආශ්‍රව කෙනෙකුට ඒ සිතුවිල්ල මතුවෙනකොට ඒ සිතුවිල්ලට අර ගුණාංගේ එකව කරගෙන තමයි මතුවෙන්නේ. ඒ ගුණාංගෙ දෙකක් කලවම් වෙනවා. තව එකක් අපි කල්පනා කරලා බලමු. දැන් අපි හිතමු හොඳ උල්පතකින් දිය උණනවා. උණන උල්පතේ බොහොම පිරිසුදුයි වතුර ටික. හැබැයි ඒක චුට්ටක් පල්ලෙහාට යන මඩ උල්පතක්. මඩ ගඳ ගහන මඩ ඔය සමහර දැන් අය දැකලා ඇති කුණු ගඳ ගහන ඒ වගේම එක එක වර්ණය ඇති මඩ උල්පතක් තියෙනවා. මේ මඩ උල්පතත් ආසන්නයෙන් අර වතුර පාර යන්නේ හොඳ වතුර පාර එනකොට අර මඩ උල්පතෙන් වැගිරෙන කුණු ටිකක් මේකට එක්කහුව වෙනවා. හොඳ උල්පතෙන් උණන වතුර ටික බොහොම ලස්සනට උණලා අර මඩ උල්පත දක්වා එනවා. මඩ උල්පතෙන් කලවම් වෙනවා. අර වතුර පාර කලවම් වෙච්ච ගමන් වතුර වැඩක් නැති වෙනවා. වතුර ගඳ ගහනවා. වතුර අපිරිසුදු වෙනවා. වතුර අර මඩ රොඩු වලින් කලවම් වෙනවා. අන්න ඒ වගේ තමයි ආශ්‍රව කියන්නේ. අපේ මනසේ උත්පාදනය වෙන ප්‍රධාන සිතුවිලි ඉතාම පිරිසුදුයි. මනස උත්පාදනය වෙන හැම සිතුවිල්ලක්ම ආරම්භයේ ඉතාම පිරිසුදුයි. ඒ පිරිසුදු සිත තමයි ප්‍රභාස්තර ගතියෙන් උත්පාදනය ලබන්නේ. භවංග හිත ඉතාම පිරිසුදුයි. භවංගෙන් තමයි අපේ සිතුවිල්ල පටන් ගන්න. ඒකට භවංගෙන් පටන් ගන්න සිතුවිල්ල ප්‍රභාස්තර වුණාට ඒ භවංග සිතුවෙල්ලත් අනතුරු වහිතුවෙලේ චිත්ත වීතිය දුවනකොට අන්න අර ආශ්‍රව කලවම් වෙනවා. අපි කිව්ව අර මඩ උල්පත් වල තියෙන දේවල් කලවම් වුණා වගේ කලවම් වෙන එක අපේ හිතුවක් නැතත් වෙනවා. මේ ආශ්‍රව කලවම් නොවි තියෙන්නේ රහතන් වහන්සේට පමණයි. අනික හැමෝටම එක්තරා මට්ටමක් තියෙනවා. රහත් මෙහා තියෙන ගුණාංග ප්‍රබලව තිබ්බුත් ආශ්‍රව වල ක්‍රියාකාරීත්වය අඩුයි. හැබැයි රහතන් වහන්සේලාට මේ ආශ්‍රව නැහැ. අර උල්පත් වෙල්ලා ගිහලා මඩ උල්පත් ටික වෙල්ලා ගිහලා රහතන් වහන්සේගේ ඒ අර මඩ උල්පත් ටික වෙල්ලා හොඳ පිරිසිදු උල්පත පමණයි මතුවලා එන්නේ. ඒකෙන් පමණයි බාහිරට සිතුවිලි උපදින්නේ. අන්න ඒ වගේ සාමාන්‍ය අපි කවුරු ගත්තාද බලන්න අපේ සිතුවිලි හැම එකක්ම රාගයට බර වෙනවා,
දේශයට බර වෙනවා මෝහයට බර වෙනවා මාන්නයට බර වෙනවා ඊර්ෂ්‍යාවට බර වෙනවා ක්‍රෝධයට බර වෙනවා අර ආශ්‍රවයන් වැගිරෙන ගතිය කාටත් තියෙනවා මේ ආශ්‍රවයන් එහෙනම් තියෙනවා තියෙනවා කියලා අපිට හැමදාම තියාගෙන ඉන්න බෑ හැමදාම තියාගෙන හිටියොත් මොකද වෙන්නේ මේ ආශ්‍රවයන් එක්කම අපිට ජීවත් වෙන්න වෙනවා ආශ්‍රවයන් එක්ක ඉන්නවා කියන්නේ අපිට දුක් පීඩාව අසහනය සංසාරේ දුක් විඳින්න වෙනවා නමුත් අපි කවුරුත් හොඳ නික්කම්යක් කරලා මේ වික්ෂු ජීවිතය ලබා ගන්න. එක එක්කෙනාට හැකියාවන් තිබෙද්දී අධ්‍යාපනී තවත් වරක් ආරක්ෂා තවත් තමන්ගේ ජීවිතයට සම්බන්ධ දේවල් තිබෙද්දී තමහට දේපොළ මෙව තිබෙද්දී ඒව කොහොම අත්තර දහලා මේ බුදු ශාසනයට අපි එන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. අපිට අහන්න ලැබෙනවා ස්වාමීන් වහන්සේලා භවනා කරනවා ධ්‍යාන උපදිනවා විපස්සනා දියුණු කරනවා මාර්ගඵල උපදිනවා මම කොහොම හරි මේ උපදවා ගන්නට ඕනේ මෙහෙම හැංගීමෙන් තමයි අපි එන්නේ අන්න අපේ හැංගීම හොඳයි කළ යුතු දේ හොඳයි දර්ශනය හොඳයි ඒ වෙනුවෙන් තමයි අපි ආරම්භ වෙන්නේ ආරම්භ වෙලා ටික කාලයක් යනකොට ඒ දේ අමාරුයි අනේ ඔච්චර ඔට්ටු වෙන්න බෑ ස්වාමීන් වහන්සේලා කියන උදේත් භවනා කරන්න දවල්ුත් භවනා කරන්න තව අධ්‍යාපනය කරන්න මේක නම් කරන්න බෑ ඊට වඩා හොඳයි වෙන දෙයක් මොකක්ද දෙයක් කරනවා අන්න දැන් අපි කල්යතු දේ මඟහරිනවා නොකලවතු දේට දැන් හිත යදිනවා මොනවාද නොකලවතු දේවල් ඔහේ කතා බහ කරලා කාලය ගත කරනවා ඔහේ පුළුවන් තරම් නිදා ගන්නවා ඒ වගේ තමන් අර කාලය විනාශ කරනවා නිකරුනේ මේ විදිහට තමන්ගේ අනවශ්‍ය දේට කාලය ගියාම ටික කාලයකදී මහණකම නිරස වෙනවා නිරස වුණාම ගුරුවරු පේන්නේ වැඩිකාරු හැටියට ගුරුවරු බරු කාරයක් තමයි පේන්නේ මේ කියනවා අපිට කොයි එහෙම වුණා නැහැ මේව කරන්න බෑ ඇයි තමන් මේ කරලා අත්දැකීමක් නැහැ තමන්ට අවබෝධයක් නැහැ ඒ නිසා ගුරුවරු වැඩි වගේ තමයි පේන්නේ සංඝ රත්නයත් වැඩි වගේ පේන්නේ යමෙක් උනන්දු කරනවා එහෙම වැඩි වගේ පේන්නේ එහෙමනම් මේ වර්තනක ඉන්න ඕනේ මම හොඳ තැනට යන්න ඕනේ කියලා එහෙනම් හිතනවා නැවතෙන්නම් මං ගිහි ජීවිතයට යන්න ඕනේ ඒ පැත්ත හොඳයි වගේ දැයි එහෙම දැන්නා ගිහිල්ලා ආයතර පොණුගොඩට ආයතර අදුක්කුඩට වැටුනාම ටික දවසක් යනකොට දැනෙනවා ගොඩක් වැරදුනා නේද මට මාර්ගය වැරදුනා නේද කියලා වැටෙන්න පටන් ගන්න. අන්න ඒ වගේ තමන්ගේ මනසේ පරිවර්තනය සිද්ධ වෙන්නේ තමන් ආපු ඉලක්කය දිගට තියාගන්න නැතිකම එක. ආපු දේ වෙනුවෙන් කටයුතු නොකරන එක එක. ඒ වගේම තමන්ගේ මනස දිහා බලබලා කටයුතු නොකරන එක කාරණා. මනස දිහා බලන්න ඕන නිතර ගුණාංග වැඩෙනවද පිරිහෙනවද කෙලෙස්යන් වැඩි වෙනවද අඩු වෙනවද මේවා දිහා බලබලා කටයුතු කරනවා නම් අපි අතරමං වෙන්නේ නැහැ ගමන අසාර්ථක වෙන්නේ නැහැ ගමන ඒකාන්තෙන් සාර්ථකයි මේක දාලා යන්න දෙන්නේ නැහැ කවදාකවත් ගුරුවරු අතරින් අඩුපාඩුවක් වුණත් කරුත්වයක් හිටින්නේ අනේ ගුරුවරු ස්වාමීන් වහන්සේලා කොච්චර වටිනවාද අඩුපාඩුවක් වුණා සමහරට බයිනවා සමහරට දඬුවම් දෙනවා ඒත් ගමන යන්නේ උන්වහන්සේලා හෙවන්නේ මේ කොහොම හරි මේක කරගන්න ඕන. ගරුත්වයක හිතෙන්නේ අඩුපාඩුවක් වුණත්. එහෙම නැත්නම් චුට්ටි කාරණයකට හිතෙන්නේ බැන බැනා යන්න හිතෙන්නේ. අන්න ඒ වගේ නොකලවතු දේ කිරීම අවධානමක් බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකම දෙවෙනි කාරණයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දෙවෙනි ගාථාවේදී යේ සංච සුසමාරද්ධා නිච්ඡං කායගත සති. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ කායගත සතිය භාවනා වැඩිම සම්බන්ධ කොච්චර උනන්දු කරලා තියෙනවද මෙතන පමණක් නෙමෙයි බොහෝ තැන්වල උනන්දු කරලා තියෙනවා කායගත සතිය පිළිබඳ සුසමාරද්ධා මනාකොට නිකන් නෙමෙයි යොයේ නිකන් චුට්ටක් කරන විනාඩි අධ්‍යක්ක් කරන එහෙම හරියන්නේ නැහැ භාවනාවක් කරනකොට භාවනාවක් කරනකොට ප්‍රතිඵලය ලැබෙන කන් ටිකක් හැප්පෙන්න ඕන ඇත්තටම අපි කරන කැපවීමයි ලෝකයේ මේ ලෞකික දේට කරන කැපවීමයි අතර බලන්න කොච්චර වෙනසක් තියෙනවද ඇත්තටම අපේ කැපවීම එච්චර නැහැ ලෞකික දේ වෙනුවෙන් සමහර අය උදේ පාන්දර ඉඳන් රාත්‍රී 11 12 වෙනකන් වැඩ කරනවා මේ අය තාද්දකින් ඇති සමහර අයට ඔය උසස් පිළිභාගයක් කරනවා මෑත කාලේ සාමාන්‍ය පිළිභාගකටත් එහෙමයි
උසස් පෙළ භාවයක් කරන්න කෙනෙක් කොච්චර කැප වෙනවද බලන්න මාස ගාණක් ඒ විදිහේ විශ්වවිද්‍යාලයක කෙනෙක් බලන්න මාස ගාණක් ඒ විදිහේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා බලන්න උපාධි ලබනකම් අර කැපවීම ඕනේ පැය 12 එක 2 වෙනකම් මහන්සි වෙන්න ඕනේ පැය 2ක් 3ක් තමයි තමන් මිදා ගන්න තියෙන අයත් දවසේ වැඩසටහන් කරන්න කොච්චර කැප වෙනවද ඒ තමන්ගේ ඒ විෂය වෙලෙවි විශාල කැපවීමක් කරනවා එහෙමනම් ඒ ලෞකික දේවලුනොත් ඇත්තට කැප වෙන්න ඕන නම් අපි මේ ලෝකෝත්තර දේවලුනේ ඊටවත් ඒ අපිට කැප වෙන්න වෙනවා හැබැයි ඇත්තට ඕනේ නැහැ අපිට බාගතුන් වහන්සේ කියන්නේ අපිට එහෙම ඇත්තට මැරෙන්නේ කියලා ලෝකෝත්තර දේ ඊට කලින් අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් මොකද කුසලයේ බලවත් කුසලයේ කියන එක ප්‍රබල හින්දා ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් හැබැයි මාස කීපයක් හරි කැප වෙන්න ඕනේ අදවල් රාත්‍රියේ කාලේ නිදා ගැනීම අර වගේ කියන්නේ නැහැ. පැය 5ක් 6ක් නිදාගත්තද වරදක් නැහැ. හැබැයි අර දවසේ ඉතුරු කාලය මේ කමඨහනක යොදවන්න ඕනේ. අනේ මේ විදිහට මේ කමඨහනක හරි ආකාරයෙන් යොදව ගන්නවා නම් ඒ කෙනාගේ ජීවිතය ගොඩාක් සාර්ථක භාවයට පත් වෙනවා. ඒ අතර කමඨහන අතරත් ඊටාම ප්‍රබල කමඨහනක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කායගත සතිය. කායගත සතිය කියලා කියන්නේ කය පිළිබඳව සිහිය පිළිදව ගැනීම. තමන්ගේ කය පිළිබඳව ඉතින් කායගත සති විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. කය අරමුණු කරගන්න. කයේ කොටස් වශයෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඒ කායගත සතියට සමාන්තරතාව භාවනා ගොඩාක් තියෙනවා. දහස මනසිකාර ආදි දේව ගොඩාක් තියෙනවා. මේ අතර මේ සරලම ඒ වගේම ආරම්භකම තහන තමයි මේ කොටස් භාවනා. කොටස් භාවනාවෙන් විශාල දෙයක් කරන්න පුළුවන් ආශ්‍රව වැඩෙන එක විශාල ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන් අත්දැක බලන්න දැන් අද දවසේ රාගය තියෙනවා නම් ටික දවසක් අත්දැක බලන්න විශාල ප්‍රමාණයක් අඩු වෙනවා රාගය අද ඉන්නේ රාග අරමුණ බොහොම අමාරුයි ඒත් මේ අමාරුවෙන් ඉන්න කෙනා මේ කායගත සති භාවනා වඩනවා කෙස් ටික ලොම් ටික නියත් ටික තමන්ගේ මිතුරන් වඩනවා මෙයා පිළිපුල් ස්වභාවය වඩනවා මේ විදිහට ටික දවසක් ගිහින් බලන්න අර රාගය සම්පූර්ණම අතුරු දහන් වෙනවා තමන්ගේ මානසික අර පීඩාවට තිබුණු රාගයේ පමණක් නෙමෙයි දේශය මෝහය මාන්නය මේ ඔක්කොම අතුරු දහන් වෙනවා තාවකාලික ලොකු සහනයක් ලබන මෙච්චර ලොකු බලයක් තියෙන. ඒ හින්දායි භාගතුන් වහන්සේ කියන්නේ ඕන එකමින් කරන්න කැපවීමෙන් ඒ සුසමාරද්ධා කියලා කිව්වෙත් තමන් ඒක මනාකොට කරනවා නිකම්ම කරනවා නෙමෙයි තමන්ගේ හිත යොදලා ඒ කරගන්න මේක වටිනා දෙයක් අර අධ්‍යාපනය කරන විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කෙනෙක් මනාව කොට කරනවා මේකෙන් මට අධ්‍යාපනය කරගන්න පුළුවන් මගේ උපාධිය පරිපූර්ණ කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ කායගත සතියෙත් මේකෙන් මට හොඳට සමාධියක් විපස්සනාටයක් හදාගන්න පුළුවන්. අත්හදා බලන්න. හොඳට අත්හදා බලන්න දැන් අද රාගය කොච්චර තියෙනවද කියලා බලන්න. ටික දවසක් දුවටින් සාකාරය කරලා බලන්න ගොඩාක් අඩුයි. තවත් මාසයක් දෙකක් කරලා බලන්න සමන් තව ගොඩාක් අඩු වෙලා යනවා. හොඳට අඩු වෙලා යනවා නැති මට්ටමට එනවා. මෙච්චර ලොකු ප්‍රබල ශක්තියක් තියෙන භවනාවක් තමයි මේ කායගත සතිය. ඉතින් මේකේ ක්‍රම ගණනාවක් තියෙනවා. තමන්ට රාගය නැති කරගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි පුළුවන් තරම් තමන්ගේම මේ ශරීරය තවත් පුළුවන් ශරීරවල පුළුවන් තරම් වඩනවා කොටස් වශයෙන්. දැන් කලින් දැක්කේ එක ඝණයක්, එක ලස්සන රූපයක් කලින් දැක්කේ. දැන් තේන්නේ කොටස් 32ක්. බලන්න වෙනස. කෙස් ටික වෙනම දකින්න පුළුවන්. ලොම් ටික වෙනම, නිය ටික වෙනම, දත් ටික වෙනම. මේවට වෙන විනාශය, මේවා විකෘතිත්වය, මේ වගේ පිළිකුල වෙනම ඒවා දකින්න පුළුවන්. අන්න එහෙම දකිනකොට තමන්ට අර කොටස් වශයෙන් දකිනකොට තියෙන අර ආශාව ඇල්ම අඩු වෙලා යනවා. මේක තවත් ක්‍රම තියෙනවා. දැන් අපි සාගර මුණක් අපි දකින්නේ සුභ සංඥාවක්. සාගර මුණක් වෙනකොට මේක සුභයක් අපිට පේන්නේ. මෝණ පැත්තෙන් ගත්තත්, ඇඟ පැත්තෙන් ගත්තත්, අතපය පැත්තෙන් ගත්තත් එකේ කොටස් වලින් වෙන වෙනම ගත්තාම හැම පැත්තකම සුභ සංඥාවක් තියෙනවා. ତେବେ ද්වත්ින් සාකාරය හොඳට පුරුදු වෙච්ච කෙනෙකුට පුළුවන් මේ ද්වත්ින් සාකාරය මේකට ඇතුළත් කරන්න. අර රාග සංඥාව අපිට ආපු රාග ආශා කරන ආරම්මණය මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඇතුළත් කරලා දැන් දකින්නේ අර රාග අරමුණ දැන් දකින්නේ කොටස් ගොඩක්, පිළිපොල් ගොඩක්. හැබැයි කලින් පුහුණුවක් ඕන. පුහුණුවක් ලැබුක කෙනෙක් දැන් බලනවා කෙස්ටි එක පිළිකුල්ලාක් පුණු වෙලා යන හැටි. ලොම් ටික පිළිකුල්ලා කාලයක් එක්කුණු වෙලා යන හැටි. දත් ටික ඒ වගේම සම මේවා කාලයක් එක්කව ක්‍රම රැලි වැටිලා පුණු වෙලා යන හැටි. මස් ටික
मेवागे शरीर कोटस्टिक वेनवेन दखींद पुलुहांगे अर्रागर मुन संपूर्ण हिस्से शून्य वेनो तम रागे नैत पुलवा अर्थदा बल අනේ මට තාමත් පේන්නේ නැහැ ඔය කරනවා විතරයි හේසාලෝ මනකා දන්ත ඒක කරනවා විතරයි මොළදී කරගන්න බෑ ඒක කරනවා මෙහෙම කර කර යනකොට අපි මනස කාර්යයත් එක්ක කර කර යනකොට ටික දවසක් යනකොට ඔන්න කොටස් ටික ටික පේන්න පටන් ගන්න චුට්ටයි පටන් ගන්න අනේ මොළදී ටික තමයි පැන ගන්නකම් අමාරු මොළ ටිකේ අපිට හිතෙනවා අනේ මට මේක හරියන්නේ නැහැ මට මේක බෙහෙදන එකක් නෑ ඔහොම හිතෙනවා නමුත් කරගෙන යන ඕනකම තියෙන කෙනා කරගෙන යනකොට යනකොට අන්න කොටස් දෙන්න පටන් ගන්නවා ටික ටික තැන් තැන් වලින් පේනවා දැන් කෙස් ටිකක් අරමුණව දත් ටික අරමුණ වෙනවා ඇට හැකිල්ල අරමුණ වෙනවා මේ වගේ තැන් තැන් පේන්න පටන් ගන්නවා තව ටික දවසක් යනකොට කොටස් ඔක්කොම අරමුණු කරන්න පුළුවන් දෙවට පැහැදිලිව කැඩපතකින් වගේ දැක් ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා මෙද්වත් සංසකර බහන හරියට පැහැදිලි කෙස් ටික ගත්තම හොඳට පැහැදිලි ලොම් ටික හැබැයි මේ ආලෝක නිමිති වලට කලින් එක එන්නේ ඒ පැහැදිලි එක ආලෝක නිමිති වලට කලින් බොහොම පැහැදිලි අර සැකිල්ල බොහොම පැහැදිලි නිකන් පින්තූර වගේ පේන්න පටන් ගන්නවා මෙහෙම ගෙහිලා මනසේ ආලෝක නිමිති එන්න පටන් ගන්නවා එහෙනකොට අර කොටස් ටික අතුරුදහන් වෙනවා හිතෙනවා මේ භාවනා වැරදක් වද්ද දැන් තමයි ලොකු සැකයක් විතරකයක් එනවා භාවනා වැරදක් වද්ද මේ හැබැයි කායික පහසුවයි ඉන්න පුළුවන් හැබැයි කොටස් ටික අතුරුදහන් වෙලා කලින් තිබ්බ කොටස් දැන් පේන්නේ නැතුව ගෙහිලා අනිත් කින්ින් තමයි අර විපලිසර වෙන්න හොඳ නැහැ එතන මේ ආලෝක සංඥාත් එක්ක නැවත කරන්න ඕනේ. මෙහෙම භාවනා කර කර ඉන්නකොට අර ආලෝකයේ ඇතුලේ කොටස් පේන්න පටන් ගන්නවා. ඒ කොටස් අර දීප්තිමත් ආලෝක බවට පත් වෙලා දීප්තිමත් ආලෝකයේ ඇතුලේ පේන්න පටන් ගන්නවා. අනිලංග අවස්ථාව. ඒක නැති වෙන්නේ නැහැ. ඒක බොහොම ප්‍රබලයි. ඒක ධ්‍යාන දක්වාගෙන යන්න පුළුවන්. හොඳට උපචාරය හදුනා නම් ඒක තමයි දීප්තිමත් ආලෝකය. ඒ දීප්තිමත් ආලෝක ඇතුලේ කොටස පේනවා කියලා කියන හොඳ උපචාර සමාධියක්. उपचार सामने मैत्रीय ඒ වගේම බුදුගුණ භවනාවක් කළොත් තාවකාලිකයට යනවා. ඒ බලය හිමමයි. කායික සතය වැඩිවෙද්දී හිමම එහෙම නෙමෙයි. ඒ බලය ගොඩාක් දුබල වෙනවා. රාගේ නැතුව ඉන්න පුළුවන් දවසේ ඕනේ භවනාවක් වඩන්න පුළුවන් ශක්තියක් මේ කායික සති භවනාව තුළ පිරෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකිච්ඡං තේන සේවත්තේ කිච්ඡේ සත්‍යකාරෙනෝ. තමන්ට නොකළ යුතු දේවල් තේරුම් ගන්නවා. කලයට දේවල් තේරුම් කර ගන්නවා නොකලොතු දේ නොකර ආිනවා කලයට දේ කරනවා මේක වැදගත් කාරණාවක් භික්ෂුත්වයේ තුල අපේ නොකලොතු දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන් අපේ පොඩි ස්වාමීන් වහන්සේ නම කීය කියනවා ස්වාමීන් වහන්සේ මම මේ බාහිර සම්බන්ධ ඔක්කොම නැවැත්වන්නේ මම තේරුම් ගත්තා ඒක මගේ ජීවිත හානි කරයි මං දායක අයව එක්කවත් බාහිර එක්කවත් මං කිසිම සම්බන්ධයක් තියාගන්නේ නැහැ මට මගේ භවනා මාර්ගයක පරිබෝධයම ඔක්කොම නැවැත්වුවා
भावना दीवन साधन मम्मे की अने पड़ के अने वे तमाम नौकरे तेरना ोनेमदेवरगण තමන්ගේ වික්ෂුප්තය ගුණාංගලෙන් ශක්තිමන්ත කර ගන්නට ඕනේ. ඒක තමන්ම අනිවාර්යෙන් අධිෂ්ඨාන කර ගන්නට ඕනේ. දැන් අපි ඔය පැවිදි වෙච්ච කාලේ අපේ බාහිර දේවල් කතා කරන්නවත් කැමති නෑ, අසුර කරන්නේත් නෑ. බාහිර කෙනෙක් ආවත් බාහිර කතාවක් අහන්නවත් නෑ. හදිසියේවත් ඥාති කෙනෙක් ආවොත්, ඒ වගේම යාළුවෝ හිතමිත්‍රයෙක් කෙනෙක් ආවොත්, දහම් කරුණක් කියන මිසක් හොඳින් ඉන්නවද, කනවද, බොනවද ඒව අහන්න යන්නේ නෑ. ඒව අපිට අදාළ නෑ. අපරාදාල ධර්මය එහා විධර්මය අහගන්නන් දහම් කරුණක් කියා දෙනවා. ඒ හරියටින් ඉවරයි. ඉතින් පස්සේ අර විතර්කේ එනවා හිතට. මොකද විතර්කේ එන්නේ පරණව මතක් කරගෙන හින්දා. ඒක වෙනම පැත්තක්. නමුත් ඕනෑකමෙන් අප කතා කරන්නෙත් නෑ. මම මේ වකලේ මෙච්චර කලේ මේකයි කලේ ඌ පෙන්නන්න යන්නේ. හේතුව එතනදී මානෙලි වැඩෙන්නේ. අපි දැක්ක මොල් කාලවල අපි කරපු කියපු දේවල් මේව කරන්න කියන්න කියන්නම මාන්නේ වැඩෙන්නේ. ඉතින් මේ මාන්නේ කියන එක විස්තුත්ට හානි කරයි. මේ සේවුව අපිට අදාළ නැහැ. අපි හිනම් ඒ කතාව මෙතන ඕනේ නැහැ. ඉතින් නිසා හිතේ අදිත්‍යාන කරගත්තේ ඔබ කතා කරන්නෙම නැහැ කියලා. දවසක් එක වැඩිහිටි ස්වාමීන් වහන්සේ නම අපිට වඩා වස්සනින් වැඩි කියා වයවෘද්ධයි. ඒ ස්වාමීන් වහන්සේ එක සමීප වන්දනා කරපු වෙලාවේ අහනවා මේ ආත්තුන් ඔය ගිහි කාලේ මොකද්ද කළේ? ඉතින් උන්වහන්සේ දැනගන්න ඕනේ උන්වහන්සේ විමතියක් ආවා මේ අපි කරපු දේවල් හැටි රක්සා දේවල්. මගේ අකමැත්තත්නේ කතා කරන්න හේතුව තමයි මේ ආත්ම සංඥාව මාන්න සංඥා මේවා දිනු කර ගන්න ඕනේ නෙමෙයි අපි මෙතෙන් ආවේ මේ පැවිදි ජීවිතයට පත් උනේ ඔබ දිනු කරන්නේ නෙමෙයි කෙලෙස් දුබල කරගන්න ඒ කාරණාව දන්න නිසා අදිෂ්ඨානය කරලා තිබුණ නිසා ස්වාමීන් වහන්සේට වන්දනා කළා ස්වාමීන් අවසර සමා වෙන්න ඉතින් ඒ වගේ වැඩක් නැති නිහින්දන් අවසර මේකට අපි ආවේ ඒ නිසා මේ ආත්ම මහන්සේ මොනවාගේ දහමක් දැකලාද මෙතෙන් ආවේ මේ වගේ දෙයක් නහන්න ඕනේ කියලා මම ඒක තමන්ට මහානියක් අත්‍යවශ්‍ය දෙයක් ඇත්තරිය වැඩක් නැතිඳයි අපි ශාසනයට ආවේ. නික්කම් හිතවිල්ල තියාගන්න. අත්‍යවශ්‍ය දෙ. එනිසා නිතරම තමන් කුඩා කෙනෙක් වගේ කුඩා වයසේ වගේ හිතාගෙන හොඳට මේ නිහතමානීව ගුණාංග පුහුණු කරන්ඩ කෙලෙසේ පුළුවන් තරම් කඩාගන්න. ඒකලත් අපිට හිතනවා ඒ කාලේ මාන්නේ හිතනවා. ආ ඔබ මේක දන්න ඕනේ මේක දන්න මෙහෙම කළා මොකද අපි කිහි ජීවිතේ අපි අවුරුදු 28ක් වෙනකන් ඉඳලා මෙයා මාන්නේ නේන. මොකක්වත් දැන්නට පොංචි සාමරෙන්නම මෙහෙම හිතන්න හිත ප්‍රධානය කළා. නෑ හිතත් එහෙම හිතනවා. මොනවාරි හිතනකොට නෑ නෑ. ගෙවල් දරවල් ඥාය සංකරපු දේව නෑ මට මොකක්වත් නෑ. කරපු දේකුත් නෑ දැනුමකුත් නෑ. මොකක්වත් නෑ අවුරුදු 7 කෙනෙක්. ඉතින් මේ විදිහට හිත පුහුණු කළා. ටික දවසක් පුහුණු කරනකොට පුදුමාකාර සතුටක්. ඒකම Tamante සතුට පමණක් නෙමෙයි බාහිර ස්වාමීන් වහන්සේලා ගුරුවරුත් බොහෝම කාරුණිකයි. ගුරුවරුත් බොහෝම අපිට ආමන්ත්‍රණය කරන්න පොඩි අසමාන බොහොම මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කරා. ඒ කාලේ අපේ කඩවැද්දී ස්වාමීන් වහන්සේ උන්වහන්සේත් ඒ වගේ. නාවලී ස්වාමීන් උන්වහන්සේත් ඒ වගේ. ඉතින් මේ ප්‍රධාන දෙපළ කවගෙත් අපිට ඒ කරුණා මෛත්‍රිය ලැබුණා ඒ කාලේ. ඒක හැම සංකමකගේම ඒ අර අපේ නිහතමානීත්වය කුඩාක මනස පුරුදු කළා. අන්න ඒ වගේ අපේ යම් යම් උපායශීලී වෙන්නට ඕන අපේ මාන්නය කඩා ගන්නේ කොහොමද?
එවැගේම රාගය කඩා ගන්නේ කොහොමද? එවැගේම දේශය කඩා ගන්නේ කොහොමද? උපායසෙලි ක්‍රම අත්දැක බලන්න ඕනේ. ඒකයි බයිබලතුන් වහන්සේ කියන්නේ කලයුතු දේ කරන්ද නොකලයුතු දේ නොකර ඉඳයි කියලා මේ කියන්නේ මේ කාරණා නිසා. දෙතින් දෙ මේ ගේදේශනාවේ ගොඩාක් කරුණු තියෙන නිසා වටිනා කරුණු බොහෝමයක් තියෙනවා පැය ගාණක් වුණා කියන්න. නමුත් මේක තියෙන අද දේශනාව කරන්නේ ඉන්න දුරජාන දේශනා කරනවා සතානම් සම්පජානන බලන්න මේකත් ඉතාලදගත් කාරණාවක් දුරජාන වාසේ මේ පෙන්වුම් කරන්නේ මේකත් ඉතාම කඩකට කාරණාවක් සිහිනුවණින් යුතුව කටයුතු කරන එක සිහිනුවණින් කටයුතු කරන්න නම් සිහිනුවණ තියෙන්න දෙපැයි අන්න ඒක වැදගත් අපි කියනවා සිහිනුවණින් කටයුතු කරන්නයි කියලා සිහිනුවණින් හදාගෙන ඉන්න දෙපැයි සිහිනුවණින් කටයුතු කරන්න අන්න මෙතනදී කල්පනා කරන්න තමන්ට සිහිනුවණ තියෙනවද තියෙනවනම් සිහිනුවණෙන් කටයුතු කරන්න පුළුවන් නැත්නම් බලමින් කරන්න තියෙන්නේ සිහිනුවණ හදා ගන්න ඕනේ. දැන් අපි කියනවා මේ තමන්ගේ තියෙන ධනයෙන් මේ වැඩක් ගන්න කෙනෙක් කියනවා. ඒත් දැන් ධනයෙන් වැඩක් ගන්න පුළුවන් ධනිය තියෙනවනම් ධනිය නැත්නම් මොකද කරන්න ඕනේ? මෙයා පළමු ධනිය ටිකක් උපදවා ගන්න ඕනේ. ධනිය ටිකක් හම්බ කර ගන්න ඕනේ. හම්බ කරගත්තු ධනයෙන් දැන් පුළුවන් වැඩක් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන සිහිනුවණෙන් කටයුතු කරන්න දෙයි කියලා. එහෙම කියුවට අපිට එහෙම කරන්න පුළුවන්කමක් නැත්තේ අපේ සිහිනුවණ අපිටව නැති නිසා. සිහිනුවණ අපිටව තියෙනවා නම් ඒක ඉබේ මේකෙන් කටයුතු කරනවා. ධනිය අපිටව තියෙනවා නම් ධනිය ඉබේම ධනියෙන් කටයුතු කරනවා. ඒ නිසා පළමුවෙන් අපි කරන්න ඕනේ සිහිනුවණෙන් කටයුතු කරන එකට වඩා සිහිනුවණ හදා ගන්න ඕනේ. නැති සිහිය හදා ගන්න ඕනේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අපිට සිහිය ඇත්තම නැද්ද? ඒ වගේ නෝන අපිට ඇත්තම නැද්ද? කෙනෙක් හිතන්න පුළුවන් ආවජනා කරලා බලන්න උදේ ඉඳන් මේ රාත්‍රී වෙනකම් මේ වෙනකම් බලන් ආවජනා කරලා තමන් මේ කරපු කියපු හිතපු දේවල් වල සිහිය පිහිටියේ කීයකද කියලා වචන කතා කරා නම් සිහිය තිබ්බද බලන්න සිතුවිලි හිතුවා නම් සිහිය තිබ්බද බලන්න කටවොත්තක් කළා නම් සිහිය තිබ්බද බලන්න පේවරක් ගන්න සිහිය තිබ්බද බලන්න මේ තැන් වල බැලුවොත් සිහිය පිහිටලා තියෙන ඉතාම අතලොස්සක් දාන වන්දනකොට සිහිය තිබ්බද බලන්න මේ තැන් වල සිහිය තිබ්බනම් තියෙන ඉතාම අතලොස්ස අපි කියන්නේ අපි සිහිය තියන අය නෙමෙයි අපි සිහිය නැති අය මේක තේරුම් ගන්න පළමුව එහෙමනම් අපි සිහිය නැති අය බලාපොරොත්තු වෙනවා සිහියෙන් වැඩක් කරන්න කොහොමද කරන්නේ කරන්න බෑ සිහිය නැති කෙනෙක් වෙනම් පළමුවෙන් කරන්න ඕනේ සිහිය හදා ගන්න සිහිය නෑම නෙමෙයි සිහිය ප්‍රසත්‍ය අපිට අඩුයි බොහොම අඩුයි සිහිය හොඳටම අඩුයි අපිට තියෙන 105ක 10ක පුංචි ප්‍රමාණයක් සිහිය තියෙන මේක ටිකක් කාලයක් පුරුදුනකොට තමයි සිහිය ප්‍රබලලා ප්‍රබලලන්නේ අපි නිතර සිහිය පිහිටවනවා දැන් පේවරක් ගමනක් යනකොට සිහිය පිහිටවනවා මෙහෙනම් දානශාලාවට වෙන දෙයක් උඩ බල බල යනවා වෙන දෙයක් කතා කර කර යනවා මේකේ සිහිය දැන් නැහැ මෙතනම් පටන් ගන්නවා සිහිය දානශාලාව දානකොට එතන ගිහින් දාන වන්දනද පටන් ගන්නකොට සිහිය හිතුවට සිහිය පිහිටන්නේ නැහැ කල්ලතෝ සිහියට පුහුණුලා කියලා අන දාන වන්දන වෙලාවේ අපි සිහිය පිහිටුව සිහිය පිහිටනවා ඒ වගේ මාපව වෙන වෙලාවෙත් එහෙමයි වස්තුලි වෙන වෙලාවලත් එහෙමයි සිහිය පුරුදු කරන්න ඕන පුරුදු කරලා ටික දවසක් යනකොට කලින්ට වඩා තියන්න පුළුවන් මෙතනම් දානශාලාවට යනකොට පියවර ඉස්සලින් එකක් පස්සේ එහෙ නෑ දැන් දෙකක් තුනක් වක් පුළුවන් තව ටිකක් කලනකොට 10ක් 15ක් පස්සේ යන්න පුළුවන් තව ටිකක් කලනකොට මෙතනම් දානශාලාව දක්වාම සිහිය යන්න පුළුවන් මේ වගේ ඒ දේ අපි කොහොම නොකළොත් අර අපේ සිහිය කියන ගුණාංගය හැදෙන්නේ නැහැ අපි ධනිය නැති කෙනෙක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ හරියට අර ධනිය නැති කෙනෙක්. ඒක ධනිය නැති කෙනෙකුට කිව්වොත් මේ ධනියෙන් වැඩ කරන්න කියලා බෑ වැඩක් කරන්න. ඒත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියනවා සිහියෙන් වැඩක් කරන්න කියලා කරන්න බෑ. කාරණා ඇත්ත තමයි. සිහිය නැහැ අපිට. එහෙනම් පළමෙන් සිහිය හදා ගන්න ඕන. සිහිය හදා ගන්න අපි මහන්සි වෙන්න ඕන. නිකන් හැදෙන්නේ නැහැ. ඉතින් මේ භාවනා වැඩසටහන් කරනකොට බොහොම ඕනකමින් කරන්න ඕන. කැපවීමෙන් සිහිය හැදෙන ආකාරයට කරන්න ඕන. වෙනත් කටවොත්තක් සාහනය කටවොත්තක් කළා තමන්ගේ සිහි මුලා නොවන ආකාරයට සිහියෙන් කරන්නට ඕනේ. මෙහෙම කරනකොට සිහිය ප්‍රබල වෙනවා. හොඳ ප්‍රබල සිහියක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ සිහිය. හැබැයි සිහියෙන් ඔක්කොම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන් කරනවා සිහිය වැඩුවොත් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ කියන සිහියයි මේ අපි හිතන එකයි දෙකක්. අපි මේ කියන සිහිය අපේ හිතේ මේ අවධාරණය කියන ගුණාංගය. මේකත් ඕන එකක් තමයි. හැබැයි මේ හදාගත්තු ගුණාංගය අපේ ශේෂ්ත්‍ර හතරක පුහුණු වෙන්න ඕන. අන්න ඒක බුදුරජාන් වහන්සේ කියන නිමනට උපකාර සිහිය කියන එක. චේත්‍ර හතරක පොහුණු වෙනට ඕන. ඒ වගේ කාය පිළිබඳව, වේදනා පිළිබඳව, චිත්තය පිළිබඳව මන අවබෝධයක් ඇති සිහියක් පිටවන්න ඕන. ධර්මය පිළිබඳව කියන්නේ පරමාර්ථ ධර්ම මන අවබෝධයක් ඕන.
පරමාර්ථධර්මන අවබෝධයක් එක්ක සිහ පිහිටියොත් තමයි අන්නේ සිහිතත් මනාකට අවබෝධ වුණොත් වේදනා පිළිබඳවත් මනාකට අවබෝධ වුණොත් තමයි සැබෑ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. අන්නේ ඒ ටිකට තමයි මේ කියන්නේ අපේ දුරජාන් වහන්සේ දේශනා කරන්නේ සිහිය සහ නුවණ. ඒක සිහියත් ඕනේ සිහියෙන් පමණක් කරන්න බෑ. සිහියෙන් පුළුවන් එක්තරා කොටසයි. සිහිය සහ නුවණ එක්ව වීමෙන් තමයි මේ ධර්ම ගැඹුරට ගන්න පුළුවන් වෙන්නේ. තමන් නිවන් අවබෝධ වෙන්නේ. දැන් කෙනෙක් හිතනවා අනේ මම පියවරක් පියවරක් ගානේ යනවා මට මේ පියවර යනකොට සිහිය යනකොට මට නිවන් ලැබෙවි කියලා හිතන් යනවා. එහෙම ලැබෙන්නේ නැහැ. ඒක පියවරක් පියවරක් ගානේ යනකොට ඒක වැදගත් තමයි. ඒකෙන් උදව්වක් වෙනවා. හැබැයි ඒ උදව්ව පසු කාලිනව අපි හරව ගන්නට ඕන එක පරමාර්ථ පියවර සංඥාව කියන්නේ පරමාර්ථ රූප කොටක් පරමාර්ථ නාම කොටක් මේකට හරවලා පරමාර්ථ දකින්න පුළුවන් නුවණක් හැදිච්ච කාලයකට තමයි නිවන් දකින්නේ. එහෙම නැත්නම් මේ පියවර දිහා දැක්කයි කියලා සම්මුතියෙන් දැක්කයි කියලා නිවන් දකින්න පුළුවන්කමක් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ කාරණාවන් තේරුම් අරගෙන අපේ සිහි නුවණ පුහුණු කරවන්නට ඕන. ඒකෙදී අපේ නිතර නිතර ඒවා භාවිතා කරන්න ඕනේ. සිහිය කොහොමද දවසට පැයක් දෙකක්වත් හුදෙකලා සක්මන් භාවනාවක්, ආනාපානසති භාවනාවක්, කායගත සති භාවනාවක් මේවා කෙරුවොත් තමයි සිහිය ප්‍රබල වෙයි ප්‍රබලලා එන්නේ. එතකොට නුවණ ප්‍රබල වෙන නම් විපස්සනාව පරමාර්ථය ගැන හොයන්න ඕනේ. මේ රූප ධර්මතාවයන්, නාම ධර්මතාවයන් විට විට පුළුවන් වෙලාවට හොයන්නට ඕනේ. එහෙම හොයනකොට තමයි නුවණ හැදිලා එන්නේ. අපි හිතන් ඉන්නේ අපිට නුවණ තියෙනවා කියලා. හැබැයි අපිට තියෙන නුවණත් බුදුරජාණන් වහන්සේ කියන මේ නුවණත් අතිවිශාල පරාසයක් තියෙනවා. අපි මේ සම්මුතියෙන් හිතන් ඉන දැක්මක් පමණයි අපිට තියෙන්නේ. සැබෑ නුවණක් නෙමෙයි. මේ දැක්මට නුවණ කියලා කියන්නේ නැහැ. මේ දැක්මත් සුළු දැක්මක් තමයි. හැබැයි අපිට පරමාර්ථ දැක්ම තමයි මේ කියන මේ සිහි නුවණ. ඒතර පරමාර්ථ දැක්ම හරහා තමයි කෙනෙකුටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සිහි නුවණ මනාවරු වෙන්නට ඕනේ. දහම් මඟ හරියාකාරයෙන් අනුගමනය කරන්නට ඕනේ. කලයුතු දේ නොකලයුතු දේ තේරුම් අරගෙන ඒ අනුගමනය කරන්නට ඕනේ. මේ විදිහට කටයුතු කරනවා නම් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තං ගච්ඡanti ආසව. තමන්ගේ ආශ්‍රවයන්ගෙන් අන්තයට නැත්තම් අවසානයටපත් වෙන ආශ්‍රවයන් අවසන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මාර්ග අනුගමනය කළොත්. එහෙම නැත්තම් අපිට සමාහට කල්ප ගණනාවක් තව ඉස්සරහට යන්න වෙයි. ඕනෑකමෙන් කැපවීමෙන් කරනවා නම් සිහිය වැඩෙනවා නම් ඒ වගේම නුවණ වැඩෙනවා නම් කායගත සත්‍ය වැඩෙනවා නම් ඒ වගේම නොකල යුතු දේ නොකර හරිනවා නම් කල යුතු දේ කරනවා නම් අපේ කායික්මණේ අපේ මේ ආශ්‍රවයන් අවසන් කරලා දහම් මඟ පරිපූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපේ ජීවිතයේ කෙරුවට ගමනාන්තය කියලා කියන්නේ මේ ආශ්‍රවයන්ගේ අවසානය. පිරිසුදු මනසක් නිර්මාණය වෙනවා. ලෝභය මිශ්‍ර වෙන්නේ නැති මනසක්, දේශය මිශ්‍ර වෙන්නේ නැති මනසක්, මෝහය මාන්‍ය ඊර්ෂ්‍ය මිස්සෙන්නේ නැති මනසක්. අපි අර කලින් කිව්වනේ, අපි කලින් මතක් කළානේ හරියට අර ප්‍රධාන උල්පත්යෙන් වතුර පිරිසිදු වෙනවා. ඊළඟට පල්හාට එනකොට මඩ උල්පත්මත් වෙනවා. මේ වගේ මඩ උල්පත් ගන්න නාවක් වටේට තියෙනවා. එක උල්පතක්යෙන් එනකොට එන ඔන්න කාම ආශ්‍රව. ඊළඟ උල්පත ගාවින් එනකොට ඊළඟට භව ආශ්‍රව, ditth ආශ්‍රව, අවිද්ධ ආශ්‍රව. මේතර උල්පත් ගන්නවක් තන මේ වහරා කලවම් වෙලා තමයි මනස එළියට එන්නේ. ඒ ඉඳෙන මනස තාම අපිරිසුදු මනසක්. අන්නේ එහෙමනම් අර කාම භව ditth අවිද්‍යා කියන මේ ආශ්‍රවයන්ගේ වියලීම හදන්නට ඕන. වියලීම හදනාම හොඳ පිරිසිදු වතුර ටිකක් ආරම්භයේ තියෙන මැදත් තියෙන අවසානයක් තියෙනවා. මේක තමයි රහත් චිත්තය කියලා කියන්නේ. රහත් චිත්තයට අර වැగిරෙන ආශ්‍රව ධර්මයන් නැහැ. ඒ නිසා රහත් චිත්තයට ආපිරිසුදු සිතක් වඩපත් වෙනවා. ඉතින් දැන් ඔය තවස්තාවක මේ බුත් ස්වාමීන් වහන්සේ තමක් වනගත වෙලා බණ භාවනා කරනවා. තිංගොයි වණේට ආපෝ ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ සහෝදර කෙනෙක්. වණේට ආපෝ ඒ සහෝදර රජතුමා දකින්නවා මේ වික්ෂුන් වහන්සේ කැලෑවේ වාසය කරන වනසත්තුත්තික බොහෝම සැහැල්ලුවෙන් වාසය කරන. අහනවා අපිට නම් මේ කාමාදී විතර කෙනෙකුට අපිට ඒවට අක්‍රම තියෙනවා. ඔබ වහන්සේ මොකද කරන්නේ? මේලා හොඳ ලස්සන උපමාවක්. මහරජා ඉතින් මේ ඔය දැන් මේ රාමදිනයි දන්නවා ඔය පොල් මල්ලත් ඒ වගේ පිතුරු මල් ඒක හොඳට පදං කරලා කපන්න කපන්න එවගෙන් අර ඕජා වැක් කරනවා. අන්න මහරජය මේ වගේ තමයි ඒ අරමුණු වල ඉඳින් ඉඳේ එවගෙන් ඒ කාස්සව වැක් කරනවා. අපි ඒවා වීරෙන්ඩ ඇරලා තියෙනවා. ඒවා කපන්නේ නැහැ. ඒ අරමුණු හොයන්නේ නැහැ. ඒ නිසා අපි වීරෙන්ඩ ඇරලා තියෙනවා. ඉතින් බොහොම ලස්සන උපමාවක්. බලන්න අපි මේ කාමාදී අරමුණු හිතන්නේ නැත්නම් තමයි ඒවා වැඩි දියුණු වෙලා එන්නේ. ඒවා හිතන්නේ නැත්නම් ඒවා පීල්ලා යනවා. කාමාස්ව පීල්ලා යනවා. යර්මිතක් නැත්නම්
भवे पिलीपिता भव आश्रव दिथ्ये दिथाश्रव अविद्य अविद्याश्रम को मे हित संबंध दुस्तर महात्म्य इलाकान फल इलाकोहमारी पहे शिष्य पास देवी इलाके दहाई भाग पास तुंग इलाके उसे हमारे पास हतर इलाके विश्वविद्यालय को हमारे पास इलाके उपाधि इलाके त्याग तमंगे फलम इलाके त्याग जीवित वीरवंत कपेमे दहमटानुयात कलवत देवा नौकर देवा नौकर भिक्षु जीवित इलाके पुर्देन එවගේම අර වීර්යවන්තව කටවතු කරන්න ඕනෙම තමයි කුසලයේ වැඩෙන්න ඕනෙම තමයි ගුරු සාමෙන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබන්නේ මේ වගේ දේවල් මුල් පියවර තමයි තේරුම් ගන්න. දෙවෙනි පියවර දැන් පහේ විභාගෙ දක්වාගෙන යන එහෙම නම් පුංචෝ මන් සමාධියක් එක්ක හැදෙන්න ජීවත් වෙන්න ඕනේ පරියන්ක හුරු වෙන්න ඕනේ. සමාධියක් පුංචෝ එකක් මන් හදා ගන්න ඕනේ. හරියට පහේ ශිෂ්‍යත්වේ පාසනා වගේ. මන් කොහොම හරි මේ දේ කරනවා කියලා ඊළඟ ඉලක්කේ තියාගන්න. ඒකත් පරිපූර්ණ වෙනවා. එහෙමනම් මං කොහොම හරි හොඳ සමාධියක් හදා ගන්නවා ආලෝක මන්ත සමාධියක් උපචාර සමාධියක් අන්න හරියට සාමාන්‍ය පිළිභාග පාසනා වගේ ඊළඟ හිතා ගන්නවා නෑ මං කොහොම හරි ඊට වඩා ගැඹුරු සමාධියක් හදා ගන්නවා ධ්‍යාන සමාධියක් හරියට උපචාර සමාධියේ ගැඹුරට කුරුකර ගත්තා වගේ ඊළඟට අර්පණාවලට පත් වුණා වගේ ඊළඟට හරියට විශේෂයාල ජීවිතය හරියට අර්පණාව වෙනවා වගේ ඊළඟට එහින් නික්මෙනකොට තමයි තමන්ගේ ජීවිතය හොඳ පරිපූර්ණ ජීවිතයක් බවට පත් වෙනවා ඒ වගේ තමන් මේ අධ්‍යයන තියාගන්න හොඳට විපස්සනා ඊළඟට විපස්සනා ජීවිතය හොඳට පුහුණු කරවා ගන්නවා පරිපූර්ණ ජීවිතයක් ඉතින් කෙලෙසියක් ආපුවම බය නැහැ කෙලෙසිය අයින් කරගන්න පුළුවන් බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් රාගයවත් බය නැහැ දේශයවත් බය නැහැ මෝහයවත් බය නැහැ මාන්නයවත් බය නැහැ කොයි කෙලෙසියටත් පිළියම් තමන් ගාව තියෙනවා නිතරම තමන්ට සිහියෙන් ඉන්න පුළුවන් සමාධියෙන් ඉන්න පුළුවන් නෝනෙන් ඉන්න පුළුවන් මෙන්න බික්සු ජීවිතය සැබෑ ජීවිතය මේක මතු කර ගන්න පුළුවන් තරම් අපි උත්සාහවත් වෙන්න බික්සු ජීවිතය අපිට ආලෝකමත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා ඉන්න අතර අපිට දහම් කරුණ අපේ අනුගාමික එක්කෙන දෙන්නෙකුට හෝ කියා දෙන්නත් පුළුවන්කම ලැබෙනවා ඒ සඳහා අපි හැමදාම උත්සාහවත් වෙමු එසාදින් අපේ ස්වාමීන් වහන්සේලා අපි දන්නවා බොහොම වෙහෙස මහන්සි වෙනවා ඒ වෙහෙස මහන්සින්න මාර්ගයේදී කලෙවතු හරි දේ තේරුම් අරගෙන ඕනෑකමෙන් කටයුතු කර ගන්න हमारे नाटम में दहम मंगे मुदुनटम अनुपिलिर त्यागन लेकिन हरियति फल में काटा सुंदर समाधि अक्को पुदवा गनी इलाट मुद गंभुर समाधि अक्को पुदवा गनी इलाट मुद ध्यान समाधि अक्को पुदवा गनी इलाट विपस्सना दिनु करला मार्ग फल अक्को पुदवा गनी लेकिन हमारे नाटम अनुपिलिर में दहम अनुगमने करला तम तमांगे भिक्षु जीवित यम आलोक मंत्र भावित पाचरगन संबुदु ससुन तत्पीठ आधार वेंड हमें नाटम शक्ति लशीर्वाद प्रवर्तन एक धाम मंगट उपकार करपु अपे आचार्य उपाध्याय करकट उमान महाशिलाट उतुम लोधुरा बुद्धत्ते पिनिसापे में धाम मंगंगमने करन कुशल शक्ति उपकार वेवा किलापिंगन मोदनावं सिद्ध करन එවගේම ලෝකවාසී සියලු සත්ත්ව ප්‍රජාවට දහමෙන් සනසෙන්න අපේ කුසල අනුමෝදන් වෙන්න ලැබේවා කියලා පින් අනුමෝදනාවක් කරනවා සියලු දෙවියන්ට සියලු සත්ත්ව ප්‍රජාවටම ධර්මයෙන් සනසිල්ලක් උදාපත් වේවා කියලා අපි ආශිර්වාදීව ගාථා කියලා පින් අනුමෝදන් කරමු එදා දවසේ මේ බද්ධිය ස්වාමීන් වහන්සේලා ඉතින් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා හැමදාටම මේ ධර්මයේ ප්‍රයෝජනවත් වුණායි බොහෝ දෙනෙකුට උතුම් අරිහත්ත්වය ලබන්නට මේ ධර්ම උපකාර වුණායි කියලා ධර්ම සඳහන් වෙනවා. ඉතින් අපිට මේ ධර්ම අනුගමනය කරලා උතුම් මාර්ග පරිණිවන් අවබෝධ කරගන්න ලැබේවා ප්‍රාර්ථනාවක් පිටවා ගන්න. අපි ගාථා කියලා කෙටියෙන් පින්නමතන් කරමු. इदं वो ज्ञातीनां वोतु सुखितावन्तु ज्ञातयो इदं वो ज्ञातीनां वोतु सुखितावन्तु ज्ञातयो इदं वो ज्ञातीनां वोतु सुखितावन्तु ज्ञातयो इत्थावता च अम्मे संगतं पुण्यसंपदा
सबे देवा अनुमोदन्तु सब संपत्ति सिद्धिया सबे भूता अनुमोदन्तु सब संपत्ति सिद्धिया सबे सत्ता अनुमोदन्तु सब संपत्ति सिद्धिया आकाशट्टा च भूमट्टा देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु सम्बुद्ध शासनं चिरं रक्खन्तु सम्बुद्ध देशनं चिरं रक्खन्तु सम्बुद्ध सावकं चिरं रक्खन्तु मं परन्ते अस्मिन् विहारे चारामि अधिवत्ता च देवता अनुमोदित्वा इमां पुण्यं रक्खन्तु जिनशासनम् सबे सत्ता च मज्जता हिता च हिता च मे अनुमोदित्वा इमां पुण्यं भजन्तु अमृतं पदम् इमिना पुण्यकम्मेन मामे बालसमागमो सतं समागमो तु यावनिबाणपत्या इमाय धम्मानुदम् शुद्धं पूजे मे इमाय धम्मानुधम्म प्रतिपत्तिया धम्मं पूजे मे इमाय धम्मानुधम्म प्रतिपत्तिया संघं पूजे मे अद्धाय इमाय प्रतिपत्तिया जाति जरा मरणं महापरिमुञ्चिष्यामि कायेन वाचा चित्तेन समाधेन मया कृतम् अच्छयं कममे बन्ते दूरे पञ्चतथागत कायेन वाचा चित्तेन समाधेन मया कृतम् अच्छयं कममे धम्म सन्दिष्टिककालिक कायेन वाचा चित्तेन समाधेन अच्छयं कममे संग पुण्यकृत अनुत्तर साधु साधु।